සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ ඉතාමත් වැදගත්ම වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධයෙන් කොහොමද අපි Norway University එකට හරියට apply කරන්න කියන process එක අද අපි සම්පූර්ණයෙන්ම discuss කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි agency එකට වගේ ගියානම් ලක්ෂ 3ක් 5ක් වියදම් වෙන වැඩක්. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි කිසිදු වියදමක් නැතුව කොහොමද අපි නොමිලේම Norway University එකට තනියම apply කරන්න කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මගේ channel එකට like කරලා comment කරලා subscribe කරලා හැමදාමත් වගේ රැඳී සිටින්න කියලා ඔයාලා ඔක්කොගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද අපි apply කරන්න යන්නේ University of South Eastern Norway කියන University එකේ master program එකට. ඉතින් මගේ කලින් මම වීඩියෝ එකක් කරා University of South Eastern Norway කියන University එක ගැන. ඒදී අපි discuss කරා මොන වගේ master programs තියෙන්නේ and මේ master program එකට apply කරන්න අපිට අවශ්‍ය සුදුසුකම් මොනවද and ඒවට apply කරන්න අවශ්‍ය වෙන අපිට required level of documents අපිට required documents අපිට ඕන documents මොනවද කියලා අපි මේ වීඩියෝ එකේදී කරා කරා. ඉතින් මම පළවෙනිම කියන්න ඕනේ පළවෙනිම ඒ වීඩියෝ එක සවිස්තරාත්මකව බලන්න. ඒ වීඩියෝ එක මම මෙතන link එක දාලා දෙනවා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලලා ඔයාලට පුළුල් අවබෝධයක් අරගෙන දැන් අපි අවිල්ල තියෙන්නේ කොහොමද අපි මෙන්න මේ විශ්වවිද්‍යාලයට හරියට online system එක යටදී apply කරන්න කියලා බලන්න තමයි අපි මේ අවිල්ල තියෙන්නේ university එකේ website එකට. ඉතින් ඔයාලට පේනවා මම මෙතන URL එක දාලා තිනවා. ඒක Google එකේ type කරලා ඔයාලට මෙන්න University of South Eastern Norway කියන university එකට ඔයාලට මෙන්න මේ website එකට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි අපිට දකින්න පුළුවන්. ඉතින් මම කවදා අපි කතා කරන්නේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට කොහොමද අපි ඇප්ලයි කරන්න කියන කතාව. ඉතින් මෙතන ඔයාලට පේනවා මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් කියලා link එකක් තියෙනවා. ඉතින් ඒ link එකට ඔයාලා click කරන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් දැක ගන්න පුළුවන්. මෙන්න මේක ඇතුළේ මෙන්න මේ disciplines කියලා තියෙනවා. මේ disciplines යටතේ ඉතින් මෙතන ඔයාලට අවශ්‍ය subject එක තෝරන්න පුළුවන්. ඔයාලගේ ඔයාලා කැමති subject area එක ඔයාලට තෝරන්න පුළුවන්. ඉතින් මම මෙතන තෝරලා තියෙන්නේ business management and innovation කියන area එක. ඉතින් area එකට තමයි මම personally ගොඩක් කැමති. ඉතින් වෙන කෙනෙක් ඉන්නවා නම් එයාලා කැමති ඒ subject area එක තෝරන්න පුළුවන්. ඉතින් මේ university එක යටතේ අපිට මෙන්න මේ degree තුන තමයි දකින්න ලැබෙන්නේ අපිට business and management field එක යටතේ. innovation and technology management, management information system and sustainability management. ඉතින් ඔයාලට පේනවා මේ application ඔක්කොම යටින් දාලා තියෙනවා open for application now කියලා. ඒ කියන්නේ application දැන් call කරන ඔයාලට apply කිරීමේ හැකියාව තියෙනවා කියන එක තමයි. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් question කරපු දේ තමයි සර් ස්වීඩන් ෆින්ලන්ඩ් ගැන අයිස මේ application video ගෙනාවේ නැත්ද කියන එක. ඉතින් ඔයාලා මතක තියාගන්න ස්වීඩන් වල applications open වෙන්නේ ඔක්තෝබර් මාසේ මැද වගේ. එතකොට මම ස්වීඩන් වල මේ වගේම video එකක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි මේ online systems ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ මේවා අපිට computer සරහා තමයි apply කරන්න තියෙන්නේ. ඉතින් මේවා අපිට මේ application systems open වෙනකන් අපිට හරි අමාරුයි ඒක ගැන details අපිට කතා කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම Norway වල application ඔක්තෝබර් 1 වෙනිදා open වුණා. ඉතින් ඒකයි මම අද මේ video එක ගෙනෙන්නේ. අනිවාර්යයෙන්ම Finland වලත් අපි ගොඩක් කාලවට December මාසේ තමයි ගොඩක් කාලවට application open වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මේ සම්බන්ධවත් video series එකේ ඒ කොටස් ගෙනේනවා. ඒ වගේම මේ රටවල් ඔක්කොගෙම visa process එක සම්බන්ධයෙන් මම videos ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එකත් එක්ක හැමදාම වගේ රැඳී සිටින්න. ඉතින් අපි යමු video එකට. ඉතින් මේ master programs තුන තමයි තියෙන්නේ. මේකෙත් මගේ කලින් video එකේදී මම කතා කරා management information systems කියන master program එකට තමා මම මෙතනදී apply කරන්න යන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ link එකේ ඔයාලා පළවෙනිම click කරන්න ඕනේ. එතකොට ඔයාලට මෙන්න මේ වගේ window එකක් දැක ගන්න පුළුවන්. අපි මේක සම්බන්ධයෙන් කතා කරා මේ degree එකේ තියෙන විස්තර සම්බන්ධයෙන්. මේ විස්තර ඔක්කොම ගැන කතා කර අපි අපේ කලින් වීඩියෝ එකේදී. ඉතින් ඔයාලට පේනවා මේක මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක ක්‍රෙඩිට් 120යි. ඉතින් මේ ඔක්කොම දාලා තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් 100% ෆ්‍රී. ඒ කියන්නේ වාගේ සත පහක්වත් ගන්නෙ නැහැ. ඒක තමයි Norway වල තියෙන ප්‍රධාන බෙනිෆිට් එක. ඔයාලගේ සල්ලි ගන්නෙ නැහැ. ඉතින් ඔයාලට පේනවා මෙතන ටැබ් එක ඕපන් වෙලා තියෙනවා apply for admission now කියලා. ඒ කියන්නේ ඔයාලට දැන් ඇඩ්මිෂන් එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා මෙන්න මෙතන මෙහෙම ටැබ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ටැබ් එක ඔයා ක්ලික් කරන්න ඕනේ. ටැබ් එක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ එකක් දැක ගන්න පුළුවන්. How to apply කියන කතාව මෙතනදී එයාලා කියලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට ඔයාලට මේ ඔප්ෂන්ස් තුනක් දීලා තියෙන එකක් යුරෝප් යූනියන් ඇප්ලිකන්ට්. ඒ කියන්නේ ඔයාලා යුරෝපේ ජීවත් වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම वाले अप्लाई करना होने मेन में अप्लाई फॉर फुल डिग्री के ना मेन में यूरोप यूनियन एप्लीकेंट्स की ना इन्हें टैप पे क्या करते नमो श्रीलंका के कंट्री का तम अनिवार्य में नॉन यूरोप यूनियन कंट्री का अनिवार्य में आपी आसिया तीन कंट्री रखा ඉතින් අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ non EU නැත්නම් non Europe Union country එකක් විදිහට තමයි consider කරන්නේ.
ඒවගේම exchange කියන option එක මෙතනදී අදාළ වෙන්නේ. ඉතින් මෙතනදී අපි මේ non europe union country එකක් විදිහට තමයි ශ්‍රී ලංකාව consider කරන්නේ. එතකොට ආග පුරවැසිභාවය තියෙන ශ්‍රී ලංකාවේ නම් අනිවාර්යයෙන්ම apply for full degree කියන tab එක යටතේ මෙන්න මේ non europe union country එක යටතේ තියෙන apply for full degree කියන මෙන්න මේ tab එක ඔයා click කරන්න ඕනේ. එතකොට ඔයාට පේනවා මෙන්න මේ වගේ window එකක් open වෙනවා. එතකොට මෙන්න මේ වගේ අපිට ගොඩාක් තොරතුරු එක සම්බන්ධයෙන් දීලා තියෙන ඉතින් අපි මේ තොරතුරු සම්බන්ධයෙන් අපි කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. අද අපි බලන්නේ කොහොමද මේ ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න කියන එක සම්බන්ධව. ඉතින් මෙන්න මේකේ ඔයාලගේ මෙන්න මේ how to apply කියන ටැබ් එක යටතේ ඔයාලට පේනවා the application process is handled online. ඒ කියන්නේ තනිකරම මේ ඇප්ලිකේෂන්ස් අපි කරන්න ඕනේ ඔන්ලයින්. ඒ කියන්නේ අර නිකන් අපි යුනිවර්සිටිස් වලට ෆිසිකලි ඇප්ලයි කරනවා කියන්නේ මේ ඔක්කොම ඔන්ලයින් සිස්ටම්. එතකොට ඔන්ලයින් සිස්ටම් එක යටතේ විතරයි අපිට ඇප්ලයි කිරීමේ චාන්ස් එක මෙයාලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ කියලා තියෙනවා ඔයාට මේ අදාළ ප්‍රෝග්‍රෑම් එකකට මාස්ටර් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ඔන්ලයින් ඇප්ලිකේෂන් පෝර්ටල් එකක් තියෙනවා. ඔන්ලයින් සිස්ටම් එකක් තියෙනවා. පළවෙනිම එකට ලොග් වෙලා ඒක account එකක් හදාගෙන ඊට පස්සේ තමයි apply කරන්න පුළුවන් කියන කතාව කියනවා. ඉතින් අපිට මෙන්න මේ link එක click කරන්න පුළුවන් the online application portal කියන එකට. එතකොට ඔයාලට මෙන්න මේ වගේ website එකකට යන්න පුළුවන්. ඔයාලට පේනවා මේකේ ඔයාලට application portal එකට නැත්නම් online system එකට තමයි අපි මේ log වෙලා ඉන්නේ. ඉතින් මේ system එකේ පොඩ්ඩක් යටට ගියාම අපිට දකින්න පුළුවන් login international applicant කියලා. ඒ කියන්නේ ඔයා දැන් international application කෙනෙක් නේ. ඔයා යුරෝප් යුනියන් කන්ට්‍රි එකක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ කට්ටියනේ මෙන්න මේ international applicant කියන option එක තමයි යන්නේ. ඉතින් මෙතනදී ඔයාට email address එකක් අහනවා password එකක් අහනවා. නමුත් මෙතනදී ඔයාට තාම username එකක් password එකක් මේ countries වලින් නැත්නම් මේ online system එකෙන් දීලා නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවලදී අපි පළවෙනියම කරන්න ඕනේ අපිට ඇප්ලිකේෂන් එකක් නැත්නම් අපිට account එකක් අපි මෙන්න මේ online system එකේ හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මෙතන අපිට යටින්ම තියෙනවා register new international applicant කියලා. ඉතින් අන්න ඒ button එක අපි click කරන්න ඕනේ. ඒ button එක click කරාම ඊට පස්සේ අපිට application එකක් ගොඩක් වෙලාවට එනවා. සහ questions වගේක් ආනේ questions වලට අපිට හරියට answers දීලා අපිට අපේ application එක fill කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි යන්නේ මෙන්න මේ ඔන්ලයින් සිස්ටම් එකේ account එක හදාගන්න. එතකොට මේකේ අපේ සම්සම් questions අහලා තියෙනවා. අපි බලමු මේ questions මොනවද කියලා. පළවෙනිින් මෙයාලා අහනවා are you an europe union or nordic applicant කියලා. ඒ කියන්නේ ඔයාගේ පුරවැසිභාවය යුරෝපීය ආශ්‍රිත country එකකට තියෙන කියලා තමයි අහන්නේ. ඉතින් යුරෝපීය ආශ්‍රිත country එකක් නෙමෙයි ශ්‍රී ලංකාවේ. ඉතින් මේක අපි no කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ next කියන button එක click කරාම මෙන්න මේ වගේ දේවල් ටිකක් අහනවා. documentation of english proficiency. ඉතින් මං කියවා මෙතනදී අනිවාර්යයෙන්ම මේ යුනිවර්සිටි එකේදී අපිට IELTS ඉල්ලනවා. ඉතින් එතකොට අනිවාර්යම අපි IELTS කියන දේ මෙතනදී prove කරන්න ඕනේ. අපි IELTS certificate එක මෙතනදී submit කරන්න ඕනේ. ඉතින් මෙතන අහලා තියෙනවා ගොඩක් options දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ පළවෙනි ඔප්ෂන් එකේ කියලා තියෙන මට IELTS හරි TOEFL හරි PTE test හරි මොනවා හරි ඉංග්‍රීසි test එකක් තියෙනවා සහ මට ඒකෙදි මේ යුනිවර්සිටියෙන් expect කරන score එක තියෙනවා. මං කිව්වා මේක expected score එක 6 point IELTS නම් ඉතින් ඔයාලට ඒක කලින් වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ වෙනකොට ඔයාගේ IELTS score එක ඔයාගේ අතේ තියෙනවා නම් sheet එක තියෙනවා නම් සහ මේක expire වෙලා නැත්නම් ඉතින් එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මෙන්න මේ first option එක ඔයාලට select කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාට ඔයා උදාහරණයක් විදිහට ඔයාට දැනට ඔයා IELTS කරලා නැහැ. නමුත් ඔයා ඉදිරියට IELTS කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදි ඔයාට second option එක use කරන්න පුළුවන්. නමුත් මෙතනදී මේ degree එකේ deadline එක application deadline එක වෙන්නේ December 1st. December 1st කලින් ඔයා IELTS result ටික ඔයාලා මේ online system එකට upload කරන්න ඕනේ. නැත්නම් ඔයාගේ application එක reject වෙනවා. නමුත් දැන් අපි ඉන්නේ තාම October වලනේ. එතකොට October November මාස දෙකක් තියෙනවා ඔයාට IELTS කරලා ඔයාගේ result ටික මේකට upload කිරීමේ හැකියාව තියෙනවා. එතකොට පළවෙනි option එක යන්නේ ගොඩක් වෙලාවට ඔයාට දැන්ම IELTS කරලා ඔයාට certificate එක තියෙනවා නම් නැත්නම් IELTS ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් කරලා result එනකම් බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඔයාට second option එක select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මොන හරි ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් USA වල, ඔස්ට්‍රේලියා වල, කැනඩා වල, අයර්ලන්ඩ් වල, UK වල, නිව්සීලන්ඩ් වල අනිවාර්යයෙන්ම ඔයාට මේ option එකක් තියෙනවා. මෙතනදී ඔයාට IELTS requirement එක එකකින් cover කරන්න පුළුවන්. නමුත් මම මෙතනදී කියන්න ඕනේ අපිට අර ස්වීඩන් වල දුන්නා වගේ ශ්‍රී ලංකාවේ අපිට ඩිග්‍රී එකක් තිබ්බා. ඒ ඩිග්‍රී එක අපි කරේ ඉංග්‍රීසි මීඩියම් කියලා. අපිට මෙතනදී IELTS එක exempt වෙන්නේ නැහැ. IELTS එක අයින් වෙන්නේ නැහැ. ඉතින් ඒක මතක් කරන්න ඕනේ. ඊට පස්සේ
මෙතන නොඅවේබල් වයි කියනගෙන තියනවා නම් එතනදීත් අවස්ථාවක් දෙනවා ඊට පස්සේ ඔයාලා මේ රික්වයර්මන්ට් මොකුත් නැත්තම් ඔයාලා I do not fulfill the requirements කියලා මෙන්න මේක ක්ලික් කරන්න ඕන මෙතනදී ඔයාලට ඇඩ්මිෂන් හම්බෙන්නේ නැහැ ඒකින්ද මම ඔයාලා මේ ඇඩ්මිෂන් ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් එක්ක මං හිතන්නේ ඔයාලා මෙන්න මේ කැටගරි දෙකෙන් තමයි ඉන්නේ ගොඩක් වෙලාවට එක්ක ඔයාලට IELTS කරලා දැන්නට ඔයාලට රිසල්ට් ෂීට් එක තියෙනවා නැත්තම් ඔයා IELTS ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන ඉතින් මේකේ ගොඩක් කලාවට මම සෙකන්ඩ් ඔප්ෂන් එක චූස් කරනවා මොකද මමත් IELTS එක්සෑම් එක ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් ඔයා දැනටම කරලා ඉන්නවනේ ඔයාට ෆස්ට් ඔප්ෂන් එක ඔයාට තෝරන්න පුළුවන් සෙකන්ඩ් ඔප්ෂන් එක තෝරලා ඔයා නෙක්ස්ට් කියන බටන් එක දාන්න ඕනේ ඊට පස්සේ මෙතනදී ඔයාගේ ෆයිනෑන්සින් පැත්ත තමයි අහන්නේ ඉතින් මෙතනදී ගොඩක් කලාවට ඔයා වීසා පෙන්නනකොට ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට ෆයිනෑන්සින් බෑක්ග්‍රවුන්ඩ් එක ඔයාලා පෙන්නන්න ඕනේ ඊට පස්සේ මෙතනදී ගහන්නේ ඔයාට මෙතනදී ඒ නෝවේ කන්ට්‍රි එකට යන්න ඔයාලට ලිවින් එක්ස්පෙන්සස් ඉදිරිය ඔයාලට යම් කිසි මුදලක් පෙන්වන්න ඕනේ මේ සම්බන්ධව සවිස්තරාත්මක වීඩියෝ මම අරගෙන එනවා ඉස්සරහට මෙතනදී යා නිකන් ජස්ට් අහනවා ක්වෙස්චන් එකක් අහනවා ඔයාලට නෝවේ දැන් නෝවේ කන්ට්‍රි එකේ ඔයාලට ඩිග්‍රී එක ෆ්‍රී දෙනවනේ නමුත් එයාලා ජීවත් වෙන්න සල්ලි දෙන්නේ නැහැනේ ඉතින් ඒ වගේ අවස්ථාවක ජීවත් වෙන්න සල්ලි ටික ඔයාලට හදාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මෙතනදී අහන්නේ එතකොට මෙන්න මෙතන no i do not have financing කියුවා මෙතනදී කියන්නේ අපිට සල්ලි නෑ කියන එක. එතකොට අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ yes කියලා දුන්නා. yes i am prepared to deposit the required amount if I am admitted to the USA. ඒ කියන්නේ යුනිවර්සිටි එකට ඇඩ්මිට් වුණොත් අනිවාර්යෙන්ම මම මෙන්න මේ මුදල මංගාව තියනවා කියන එක ඔයාලා මෙතනදී සහවුරු කරන්න ඕනේ. ඉතින් visa process එක කියන්නේ පොඩ්ඩක් අනිත් countries වලට වඩා වෙනස්. එතකොට මම ඒක අනිවාර්යම වීඩියෝ එකකින් ගෙන එනවා. ඉතින් මෙතනදී ඔයාලා සෙකන්ඩ් ඔප්ෂන් එක ඔයාලා සිලෙක්ට් කරනවා. නමුත් මෙතනදී මතක තියාගන්න මේ ඔයාලා මෙතනදී කිසිම බෑන්ක් ස්ටේට්මන්ට් එකක් හරි මොකක් හරි ඔයාට සල්ලි තියෙනවා කියලා මෙතනදී ඇප්ලිකේෂන් එක දානකොට ඔයා පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක පෙන්වන්න අවශ්‍ය වීසා ප්‍රොසෙස් එකේදී. ඉතින් වීසා ප්‍රොසෙස් එක අනිවාර්යම වීඩියෝ එක ළඟ තියෙනවා. ඒක ගැනදී අපි ඒ ගැන සම්බන්ධයෙන් කතා කරමු. ඊට පස්සේ ඔයාලා මොනවා හරි තවත් ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා තියෙනවා නම් නෝවේ ගවර්න්මන්ට් ස්කෝලර්ෂිප් එකක් නැත්නම් ඊට අමතරව නෝවේ ප්‍රෙසිඩෙන්ෂල් ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා තියෙනවා නම් ඔයාලට තර්ඩ් ඔප්ෂන් එකට යන්න පුළුවන්. ඔයාලට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා තියෙනවා ඔයාගේ ලිවින් එක්ස්පෙන්සස් නැත්නම් ඔයාගේ නෝවේ වල වියදම් ටික කවර් කරගන්න. ඉතින් ඒක මෙතනදී තර්ඩ් ඔප්ෂන් එක විදිහට දාන්න පුළුවන්. ඉතින් ගොඩක් කලාවට මම මෙතනදී මගේ සෙකන්ඩ් ඔප්ෂන් එක මම චූස් කරනවා. මොකද මෙතනදී ස්කෝලර්ෂිප් එකක් අපිට තාම අපි ඇප්ලයි කරන විදිහ අපි ඉගෙනගෙන නැහැ. මෙතනදී අපි තාමත් ඉන්නේ යුනිවර්සිටික ෆ්‍රීටි 100% යුනිවර්සිටික ෆ්‍රී කියන්නේ ඒකම ස්කෝලර්ෂිප් එකක්. යුනිවර්සිටික සත පහක්වත් ගෙවන්න නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම ඒක 100% ටියුෂන් ස්කෝලර්ෂිප් එකක් වගේ තමයි. ඉතින් මේක මම සෙකන්ඩ් ඔප්ෂන් එක දානවා. මොකද ලිවින් එක්ස්පෙන්සස් මම මගේ සල්ලි වලින් පෙන්වන්න ඕනේ. ඊට පස්සේ නෙක්ස්ට් කියන බටන් එක අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා I certify that I have provided complete and accurate responses to the question in the application. ඒ කියන්නේ මම මේ දක්වා දුන්න තොරතුරු සත්‍ය තොරතුරුද නැද්ද කියලා අහනවා. ඉතින් අනිවාර්යෙන් සත්‍ය තොරතුරු ඒක yes කියන එක දීලා අපිට next කියන බටන් එකට යන්න පුළුවන්. ඊට පස්සේ I further certify that all documents that I will submit in support of this application are authentic and unaltered records that pertain to me. ඒ කියන්නේ මම සබ්මිට් කරන තොරතුරු නැත්තම් මගේ සබ්මිට් කරන documents කිසිදු ආකාරයකින් වෙනස් කරපු හරි නැත්තම් වැරදි ડોකියුමන්ට්ස් නෙමෙයි මේවා හොර ડોකියුමන්ට්ස් නෙමෙයි කියන එක සාහිත කරන්න ඕනේ ඊට පස්සේ I further certify කරනවා මම සර්ටිෆයි කරනවද නැද්ද කියලා අහනවා එතකොට ඒක yes දීලා next දෙන්න පුළුවන් I understand that any omission or misinformation may void my admission ඒ කියන්නේ මොනවා හරි වැරදි තොරතුරක් හම්බුණොත් ඔයා මොනවා හරි හොර දෙයක් හරි වැරදි දෙයක් හරි නැත්තම් මොනවා හරි වෙනස් කළා හරි තොරතුරක් ඉදිරිපත් කළා තිබ්බත් බොරු දෙයක් අනිවාර්යයෙන්ම නෝවේ වලට ඒක අහු වුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා කියන එකට ඔයා එකග වෙනවද කියලා අහනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේක කරේ එකග වෙනවා. මොකද මොනවා හරි වැරදි තොරතුරක් තිබ්බත් මගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද අපි මෙතනදී සපයන්න ඕනේ 100ක් 70 තොරතුරු. ඉතින් එතකොට අපිට හරියට මේවා සැපියු නැත්නම් අපිට මේවා රිජෙක්ට් වීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ දැන් මම මේකදී අනිවාර්යයෙන්ම මම යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණා මම නෝවේ වලට එනකොට අනිවාර්යයෙන්ම මගේ ඔරිජිනල් ડોකියුමන්ට්ස් ටික අපි ගේන්න ඕනේ මම කලින් වීඩියෝ එකේදී කිව්වා අපි ස්කෑන් කොපීස් නැත්නම් ඔරිජිනල් ડોකියුමන්ට්ස් වල ස්කෑන් කොපීස් තමයි මෙතනදී අපි සිස්ටම් එකේදී යොදාගන්නේ නමුත් අපිට ඇඩ්මිෂන් හම්බුනාම අපි ඔරිජිනල් ડોකියුමන්ට්ස් ටික අපි නෝවේ යුනිවර්සිටි එකට පෙන්වන්න ඕනේ ඉතින් අනිවාර්යයෙන්ම ඒ ටික අරන් යනවද කියලා ඒකට එකද වෙනවද කියලා තමයි අපිට අහන්නේ ඉතින් එතකොට අනිවාර්යයෙන්ම එහෙම මොකක් හරි ඔයාලට උදාහරණයක්ද ඔයාගේ ඔරිජිනල් ડોකියුමන්ට්ස් වල පෙන්වන්න බැරි වුණොත් ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා ඒකට ඇග්‍රීද නැද්ද කියලා තමයි මෙතනදී අහන්නේ. ඉතින් මෙතනදී අපිට ගොඩක් වෙලාවට ඒකත් yes කියලා අපිට දීලා next කියන බටන් එක යන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා qualified to apply. ඒ කියන්නේ ඔයාලට apply කරන්න ඔයා සුදුසුකම් ලැබනවා ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට apply කරන්න පුළුවන් කියන කතාව තමයි ඉතින් මෙතන next කියාට පස්සේ
මෙතන අපිට තව ටැබ් එකක් ඕපන් වෙයි. එතකොට අපිට මෙතනදී අපේ ඇප්ලිකේෂන් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතනදී register new international applicant කියලා තියෙනවා. ඉතින් මෙහිදී ඔයාගේ අදාළ නම සහ ඔයාගේ තොරතුරු දීලා ඔයාට account එකක් මේ online system එකේ හදාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ පළවෙනිම ඔයාගේ මුල් නම සහ මුල් නම ටික දෙන්න ඕනේ. ඉතින් මම මෙතන දෙනවා මගේ මුල් නම. ඊට පස්සේ ඔයාගේ surname එක දෙන්න ඕනේ. ඉතින් surname එක මම දෙනවා. ඔයාගේ email address එක දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ details ටික අපි අනිවාර්යයෙන්ම මෙතනදී provide කරන්න ඕනේ. අපි online account එක හදාන repeat the email address කියලා තියෙනවා. ඉතින් ඔයා email address එක නැවත ඔයා type කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ citizenship තියෙන country එක. ඉතින් අපිට මෙතනදී ශ්‍රී ලංකා තියෙන්නේ. ශ්‍රී ලංකා කියන එක මෙතනින් තෝරන්න ඕනේ. ඊට පස්සේ date of birth. ඉතින් ඔයාගේ උපන් දිනේ මෙතනදී ඔයා තෝරන්න ඕනේ මෙන්න මේ තියෙන calendar එකෙන්. ඉතින් මම මෙතනදී මගේ උපන් දිනේ තෝරනවා. ඉතින් ඔයාලට පේනවා මෙතනදී මම මගේ උපන් දිනේ විදිහට මම මගේ මේ calendar එකෙන් මගේ උපන් දිනේ තෝරලා හරියට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඔයා male ද female ද කියලා අහනවා. ඉතින් මෙතනදී මම male කියන එක දීලා register you කියන එක දෙනවා. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට register වෙන්න පුළුවන්. එතකොට මෙතනදී පේනවා right මම මෙතනදී මේ account එක යටතේ ඔයා මම register වෙලා ඉන්නේ දැනටමත්. මොකද මට දැනටමත් account එකක් තියෙනවා. ඉතින් registration failed කියලා එන්නේ මෙතනදී you have in already kind of account කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මට දැනටමත් මේ online system එක යටතේ account එකක් තියෙනවා. ඉතින් එතකොට මට මෙන්න මේ link එක යටතේ register වෙන්න බෑ කියලා තමයි කියන්නේ. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට අන්න මේ විදිහට ඔයාලා register වුණාට පස්සේ ඔයාලට email එකක් එනවා. ඔයාලට මෙතන වැටෙනවා registration successful කියලා. ඊට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ email එකට දැන් ඔයා මෙතන දෙන email එකට ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට email එකක් එනවා. ඒ email එක හරහා ඔයාට log වීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද දැන් අපිට අපේ account එකක් හදලා ඉවරයි කොහොමද අපි මේ account එකට log වෙලා ඉතුරු වැඩ ටික කරන්න කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතනදී අපිට මෙන්න මේ වගේ email එකක් ඇවිල්ලා තිනවා welcome as an applicant to the university of southeastern norway කියලා. ඊට පස්සේ ඔයාට ඔයාගේ registered email address එක දීලා තිනවා සහ ඔයාගේ password එක මෙතන දියාලා පෙන්නලා තිනවා. ඉතින් මෙතනදී password එක හැම වෙලේම කාටවත් පේන්නේ නැති තැනක ඔයාලා ඒක secret විදිහට තියාගන්න. මොකද මේ password එක අපිට අවශ්‍ය වෙනවා අපේ account එකට අපි log වෙනකොට. ඉතින් මෙන්න මේ වගේ email එකක් හරහා ඔයාට ඔයාගේ email එකට password එක ලැබෙනවා. මේ password එක තමයි අපි යොදාගන්නේ අපේ අර online system එකේ account එකට log වෙන්න. ඉතින් අපි මේ අවිලා තියන්නේ login international application කියන මේ account එකට. ඉතින් ඔයාලට පේනවා මම මෙතනදී මගේ email address එක type කරලා තියෙනවා. ඒ වගේම මගේ password එක මම type කරලා තියෙනවා. මට අර email එකක් හරහා ලැබුණ. ඊට පස්සේ මෙන්න මේ log on කියන button එක click කරාම අනිවාර්යෙන් අපිට අපේ account එකට log වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා දැන් මේ අපි අවිලා ඉන්නේ ඒ system එකට. ඉතින් මෙතනදී එයාලා අහලා තියෙනවා මගේ profile එක ගැන මගේ විස්තර දාලා තියෙනවා. මෙතනකොට මෙතන ඉන්ටර්නැෂනල් ෆෝමැට් එක තමයි තියෙන්නේ. මෙතනදී අපේ ඇඩ්‍රස් එක අහනවා අනිවාර්යෙන්ම යාලා. ඉතින් මෙතනදී අපි අපේ ඇඩ්‍රස් එක මෙයාලට දෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මම මෙතනදී ඇඩ්‍රස් එක දෙනවා මගේ ටූ ඇඩ්‍රස් එක. එතකොට ඔයාලට නියුම් එන ඇඩ්‍රස් එක තමයි මෙතනට දෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඊට පස්සේ අපෙන් ඔන්න ඔය විස්තර ටික අහනවා. ඊට පස්සේ postal code එක අහනවා. ඉතින් අනිවාර්යයෙන්ම කැන්ටි වලට වගේ නා මෙතන රිලේටඩ් වෙන්නේ 20,000 කියන postal code එකට. ඔයාලට Google ගිහිල්ලා ඔයාලගේ සිවිය එකේ නම්බර් එක ගහලා ඔයාලට postal code එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනදී අපේ select from the list කියලා කන්ෆිග් කරලා තියෙනවා. ශ්‍රී ලංකා කියන එක select කරන්න ඕනේ. mobile number එක අහලා තියෙනවා. එතකොට mobile number එකත් ඔයාලට තියෙන ශ්‍රී ලංකන් number එක. මෙතනදී ඔයාලට පේනවා number එක ගහපු ගමන් international code එක appear වෙනවා. එතකොට ඔයාලා මෙතන number එක ඔයාලා මෙතන ඔයාලා ගහන්න ඕනේ. ඔයාලා type කරන්න ඕනේ. ඔයාලගේ email address එක දාලා තියෙනවා. ඊට පස්සේ citizens of ශ්‍රී ලංකා කියලා දිනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාගේ මොනවද කැමති ඔයා ලැන්ග්වේජ් එක ඔයාට කන්ටැක්ට් කරන්න කියන හාලා තියෙනවා. මෙතන නෝවේ ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඉතින් ඔයා නෝවේ ලැන්ග්වේජ් එක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් මෙතනදී අපි ඉංග්‍රීසි කියන එක එතන සිලෙක්ට් කරලා තියෙනවා. ඒක ක්ලික් කරලා අපිට මෙන්න මේ next කියන බටන් එකට අපිට යන්න පුළුවන්. අපි මෙතනදී අපේ personal details ටිකක් තමයි ලබා දුන්නේ. අපේ address එක ඔන්න ඔය වගේ දේවල්. අපි next කියන එක ක්ලික් කරාම මේකේ අපේ second option එකට යනවා. මෙතනින් අපි කරන්න ඕන අපේ intended master program එක සහ අපි මේ අදාළ දේවල් ටික අපි සිලෙක්ට් කරන්න ඕනේ. මේකේ තියෙනවා programs offered in english for international applicants කියලා. ඉතින් මෙතනදී programs ගොඩක් තියෙනවා. ඔයාලට පේනවා මෙතනදී join master programs කියලා තියෙනවා. ඊට අමතරව master programs and courses කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන join master programs කියන එක නෙමෙයි අපි කතා කරන්නේ. මෙතනදී අපි කතා කරන්නේ master programs and courses
for the applicants outside international applicants ලාට කියන එක. ඉතින් මෙතනදී ඔයාලට පේනවා deadline එකක් දාලා තිනවා December 1 වෙනිදා කියලා 2021 එකේ. ඉතින් මේකේ first option එකට අපි මෙන්න මේ select කියන මෙන්න මේ button එක click කරන්න ඕනේ. එතකොට ඒක select වෙලා තිනවා. මෙතනින් අපි ඊට පස්සේ අපි මෙතනදී application එක අපි select කරන්න ඕනේ. මොන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකටද ඇප්ලයි කරන්න කියලා. ඉතින් මම ඇප්ලයි කරන්න යන්නේ මෙතනදී මැනේජ්මන්ට් ইনফෝමේෂන් සිස්ටම් කියන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ඔයාලට පේනවා ඒක මෙතනදී ලිස්ට් වෙලා තියෙනවා. මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් ইনফෝමේෂන් සිස්ටම් කියන ප්‍රෝග්‍රෑම් එක මෙතන තියෙනවා 2 year මාස්ටර් ප්‍රෝග්‍රෑම්. මේක අපි මෙතනදී සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරලා මෙන්න මෙතන ඇඩ් කියන බටන් එක දුන්නාම මේක අපේ ඇප්ලිකේෂන් එක විදියට මේක අපිට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා ප්‍රීවියස් කියන එකයි අපේ සබ්මිට් ඇප්ලිකේෂන් කියන එකයි තියෙනවා. ඉතින් මෙතන එක්ස්ට්‍රා ইনফෝමේෂන් යටතේ ඔයාලට මොනවා හරි ඔයාගේ යුනිවර්සිටි එකට කියන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලට මෙතනදී ඔයාලට ට්‍රයි කරන්න පුළුවන් සහ ඔයාලට මෙතනදී කවරින් ලෙටර් එකක් වගේ තියෙනවනේ ඒ වගේ දාන්න පුළුවන්. නමුත් මේක එච්චර වැදගත් නැහැ. නමුත් ඔයාලට මොනවා හරි යුනිවර්සිටි එකෙන් ප්‍රශ්නයක් අහන්න සහ මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මෙතනදී ඔයාලට ඒ වගේ අවස්ථාවකදී මේක යූස් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මගේ රෙකමෙන්ඩේෂන් එක තමයි මේ වෙලාවේදී මේක යූස් කරන්න එපා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම යුනිවර්සිටි ඊමේල් ඇඩ්‍රස් එක මෙතනදී කියන්නම්. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම ඊමේල් ඇඩ්‍රස් එක හරහා මෙතනදී ඒ අදාළ පුද්ගලයා කන්ටැක්ට් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට මෙතනදී කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක තියෙනවා සබ්මිට් ටු ඇප්ලිකේෂන් කියලා. දැන් ඉතින් ඔයාගේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක තේරුවා. එතකොට එතකොට ප්‍රශ්නයක් නැහැ. මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක තෝරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන ඇප්ලිකේෂන් ඩෙඩ්ලයින් එක තියෙනවා 2021 December 1 කියලා. ඔයාලට මෙන්න මේ සබ්මිට් ඇප්ලිකේෂන් කියන එක ක්ලික් කරාම ඊට පස්සේ ඔයාලට ඊළඟ ප්‍රොසෙස් එකට යනවා. ඉතින් ඔයාලට පේනවා සේවින් ඩේටා කියලා මේක අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ડોකියුමන්ට්ස් ටික ඔයා මෙතනදී අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මම මේ ડોකියුමන්ට්ස් ටික මොනවද කියලා සවිස්තරාත්මකව මගේ කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මේක බලන්න කියලා නැවත නැවතත් කියලා තියෙනවා. My documents, please read the about documents before uploading. ඒ කියන්නේ මේ documents ගැන හරියට කියවන්න කියලා මෙයාලා කියලා තියෙනවා. ඉතින් මෙයාලා කියලා තියෙනවා මේ upload scans of the original documents. ඉතින් අනිවාර්යයෙන් මේක කියලා තියෙනවා scans of original documents. ඒ කියන්නේ original document එකේ scan version එක මේක separate files විදිහට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට degree transcript එක වෙනම තියෙන්න ඕනේ. डिग्री सर्टिफिकेट इंग्लिश रिजल्ट ईटर वागे पासपोर्ट वागे मोटिवेशन लेटर विनमती अटैच करना रिजेक्ट हम डॉक्यूमेंट कंबाइन करना डॉक्यूमेंट्स डॉक्यूमेंट्स ඉතින් PDF තමයි ප්‍රිෆර්ඩ් ෆෝමැට් එක. ඉතින් මේක වෙන ෆෝමැට් එකකින් වා අප්ලෝඩ් කරන්න මෙතනදී සිස්ටම් එක ඒක රෙකග්නයිස් කරන්නේ නැහැ. PDF ෆෝමැට් එකේදී හැම ඔරිජිනල් ඩොකියුමන්ට් එකක්ම අනිවාර්යයෙන්ම ස්කෑන් කරලා PDF ඩොකියුමන්ට් එකක් විදිහට තියාගන්න කියලා කියනවා. ඉතින් මෙයාලා කියන සිප් ෆෝල්ඩර් එකක්වත් නැත්නම් සිප් ඩොකියුමන්ට් එකක් වගේ දෙයක් අප්ලෝඩ් කරන්න එපා. PDF විතරයි මෙයාලා ඇක්සෙප්ට් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී කියන ස්කෑන් ඩොකියුමන්ට් must be clear and legible කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ස්කෑන් කරපු ડોකියුමන්ට්ස් අනිවාර්යයෙන්ම ක්ලියර් වෙන්න ඕනේ. අකුරු ක්ලියර් වෙන්න ඕනේ නැත්නම් ඔයාගේ ඇඩ්මිෂන් එක රිජෙක්ට් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී එතකොට ප්‍රශ්නයක් නැහැ. මෙතනදී ගොඩක් වෙලාවට සම්පූර්ණ ડોකියුමන්ට් එක ස්කෑන් කරන්න කියලා දෙනවා. ඒ කියන්නේ භාගයක් වගේ ඉදින්ද ස්කෑන් කරලා තියෙන ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න එපා. ඔයාගේ ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනදී කියලා තියෙන අනිවාර්යයෙන්ම entire ડોකියුමන්ට් එක අප්ලෝඩ් කරන්න කියලා ඔයාලට අනිවාර්යයෙන්ම මේක රිවර්ස් සයිඩ් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් කියන්නේ දෙපැත්තෙම මොනවා හරි print කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක උනම් මෙතනදී අප්ලෝඩ් කරාට කමක් නැහැ. නමුත් ගොඩක් කෙනාට මම දන්නවා ශ්‍රී ලංකාවේ ඩිග්‍රී සර්ටිෆිකට්ස් වල අපිට දැන් පේරාදෙණිය යුනිවර්සිටි එකේ මගේ ඩිග්‍රී සර්ටිෆිකට් එක උනත් ගොඩක් කලාවට ඒකේ ඉස්සරහා පැත්තේ තියෙන ඉංග්‍රීසි මීඩියම් වලින් තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් කලාවට සිංහල මීඩියම් එකනොත් මේක දාලා තියෙනවා. ඉතින් එතකොට ඒ සිංහලෙන් දාලා තියෙන එකම ට්‍රාන්ස්ලේෂන් එක ඕනේ නැහැ. අපිට ඉංග්‍රීසි වලින් තියෙනක දැම්මම නම් ඒක හොඳටම ප්‍රමාණවත්. එතකොට ඒ පැත්ත ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන පැත්ත විතරක් දැම්මම නම් අපිට මෙතනදී ප්‍රමාණවත්. If all of your documents are available, please upload them at the same time. This gives us a better overview when processing your application. ඒ කියන්නේ ඔයාලට මේ documents ඔක්කොම දැන් තියෙනවා නම්, එතකොට මේ documents ඔක්කොම එකවර apply කරන්න. ඒ කියන්නේ upload කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා අද එක document එකක් upload කළා, හෙට අනිත් document එකක් upload කරන්න එපා. නමුත් මෙතනදී ඔයාලට එක option එකක් තියෙනවා. මම අර කලින් කිව්වාගේ ඔයාලා IELTS දැනටම කරලා නැත්තම් නැත්තම් result එනකම් බලන් ඉන්නවා නම් නැත්තම් ඉස්සරහට IELTS කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී ඔයාලට ඔප්ෂන් එකක් තියෙනවා අනිත් ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරලා IELTS ડોකියුමන්ට් එක ඩෙඩ්ලයින් එකට කලින් ඔයාලට අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයාලා මෙතන යටට ගියාම
ඔයාලට පේනවා මෙන්න මේ වගේ status required document මෙන්න මේ documents එක තමයි අවශ්‍ය මම ඉතින් මේක ගැන සවිස්තරාත්මකව මගේ කලින් වීඩියෝ එකේදී කතා කරා ඉතින් මම මේ වීඩියෝ එකේදී සවිස්තරාත්මකව කතා කරන්න යන්නේ නැහැ මම නිකන් documents ටික කියන්නම් passport එකේ copy එකක් ඕනේ ඉතින් මෙතන document is missing කියලා තියෙනවා ඒ document is missing කියන්නේ මම තාම upload කරේ නැහැ මම තාම upload කරේ නැහැ මම upload කරන විදිය කියලා දෙන්න ඉතින් passport එක upload කරන්න ඕනේ ඒ කියන්නේ copy එකක් original passport එකේ scan copy එකක් ඊට පස්සේ declaration of consent කියලා දිනවා ඉතින් මම කලින් කිව්වා මෙන්න මේ වගේ format එකක් තියෙන document එකක් තියෙනවා ඉතින් මේ document එක ඔයාලා sign කරලා ඔයාලා මෙන්න මේ portal එකට upload කරන්න ඕනේ ඉතින් මේකත් ගැන මම සවිස්තරාත්මකව කලින් වීඩියෝ එකේ කතා කරා ඒක අනිවාර්යෙන් බලන්න ඊට පස්සේ තියෙනවා english language test එක ඒ කියන්නේ IELTS certificate එක upload කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඊට පස්සේ final university degree certificate ඉතින් degree certificate එක ඔයා මෙතනදී upload කරන්න ඕනේ university transcript යුනිවර්සිටි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ඔයාලා දාන්න ඕනේ ඔරිජිනල් ඇන් ට්‍රාන්ස්ලේටඩ් ටු ද ඉංග්‍රීසි. ඉතින් මම දන්නවා ශ්‍රී ලංකාවේ ගොඩක් වෙලාවට යුනිවර්සිටි ඩිග්‍රී එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක අප්ලෝඩ් කරන්න පුළුවන්. සිංහලෙන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ට්‍රාන්ස්ලේටඩ් වර්ෂන් ඔයා මෙතනදී අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මේ වගේ ඩොකියුමන්ට්ස් ටික අපි අනිවාර්යයෙන්ම අපේ අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් අපි බලමු අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතන අප්ලෝඩ් නිව් ඩොකියුමන්ට් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක ක්ලික් කරාම මෙන්න මේ වගේ අපිට වින්ඩෝ එකක් දැක ගන්න පුළුවන්. මේකෙන් අපි සිලෙක්ට් කරන්න ඕනේ ටයිප් ඔෆ් ඩොකියුමන්ට්. මේක වලට පේනවා copy of passport කියලා තියෙනවා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම අපි copy of passport කියලා මෙන්න මෙතන අපිට දාන්න පුළුවන් ඕනනම් මේ අපේ document එකේ name එක passport copy කියලා. ඊට පස්සේ මෙන්න මේ choose file කියන එකෙන් ගිහිල්ලා ඔයාලට මේ මෙතන maximum file එක දීලා තියෙනවා 15 megabytes කියලා. ඉතින් ඔයා දැනගන්න ඕනේ megabyte 15කට හරියන විදිහට ඔයාගේ passport copy එක හදාගන්න, ඔයාගේ PDF file එක හදාගන්න. එතකොට මෙන්න මේ ෆයිල් ගොඩක් ෆෝමැට් දීලා දිනවා. නමුත් මම මෙතනදී කියන්නේ PDF version එකෙන් තියනවා නම් අනිවාර්යයෙන්ම හොඳයි. මොකද එතකොට අපිට ඒක අනිවාර්යයෙන්ම යූස්ෆුල් වෙනවා. ඉතින් PDF version එකෙන් හැම ડોකියුමන්ට් එකක් තියාගන්න මෙතන ඔයා select files ගිහිල්ලා ඔයාගේ ෆයිල්ස් එක තියෙන තැනින් අරගෙන ඔයාට මෙන්න මෙතනදී ඔයාට ඒ ෆයිල් එක දීමේ ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ කම්පියුටර් එක ෆයිල් එක සර්ච් කරලා ඔයාට ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ upload කියන බටනේ click කරාම මේ ડોකියුමන්ට් එක මේ online system එකට automatically upload වෙනවා. ඉතින් එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට මෙතන copy of passport එක එහෙම upload කරන්න පුළුවන්. ඊට පස්සේ මං කිව්වා අනිවාර්යයෙන්ම මේ degree එකේදී අපිට motivation letter එකක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව කලින් video එකේදී බලන්න motivation letter එක ගැන සම්බන්ධයෙන් මම ගොඩක් විස්තර කරලා තියෙනවා. ඉතින් මෙතනදී letter of motivation එක මෙන්න මෙහෙම click කරලා මෙතන ඔයා description එකට දාන්න ඕනේ motivation letter කියලා. ඉතින් letter කියලා දාලා මෙතනින් ෆයිල් එක select කරලා අනිවාර්යයෙන්ම මේ letter එක PDF version එකට convert කරලා තියාගන්න. ඉතින් මම ඒක ගොඩක් කලින් මගේ separate video එකක දාලා දිනවා. ආනද දකුණු පැත්තේ link එකක් දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. motivation letter එක ගැන සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. ඉතින් ඒ video එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සේ english language test එක ඒකත් ඔයාලට මෙන්න මෙතනදී ඔයාලට දාන්න පුළුවන් IELTS IELTS result කියලා ඔයාලට මෙතන දාන්න පුළුවන් IELTS result. ඉතින් එහෙම දාලා ඔයාලට upload කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අපිට ගොඩක් කලාවට අපේ degree certificate එක ඉල්ලලා දීපා. ඒක දාන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට declaration of consent ඒ මන් document එක ගැන මම කලින් video එකේදී සම්පූර්ණයෙන් සඳහන් කරා. අනිවාර්යයෙන්ම මේ document එක upload කරන්න ඕනේ නැත්නම් ඔයාලට admission නම් වෙන්නේ නැහැ. අනිත් වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම declaration of consent කියන එක අනිවාර්යෙන් බලන්න. ඒක අත්‍යවශ්‍ය document එකක්. university transcript කියලා තියෙනවා. ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඉතින් මෙයාලා ඉල්ලලා තිබ්බ documents ටික passport copy එක, IELTS certificate එක, motivation letter එක, university degree එක සහ university transcript එක ඊට අමතරව අර වාගේ consent එක අහලා declaration of consent කියන ඔන්නෝල් document එක තමයි මෙතනදී යාලා අනිවාර්ය කරලා තිබ්බේ. ඉතින් මා required documents ගැන මගේ කලින් video එකේ කරා. ඒක බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනදී document uploaded කියලා මෙන්න මෙතනදී මේක වෙනුවට වැටෙනවා. ඊට පස්සේ අපි දැන් මේ documents ටික ඔක්කොම upload කරලා ඉවරනට පස්සේ අපිට next කියන button එක මෙන්න මෙහෙම click කරන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට පේනවා මේක load වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයා upload කරපු documents සම්බන්ධයෙන් උත් මෙන්න මේ වගේ මේ ටික මේ apply කරා කියලා පේනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මම apply කරපු master program එකත් ඔයාලට මෙන්න මේ වගේ පේනවා. ඊට පස්සේ මේක පේනවා status කියන එකේ under consideration. ඒ කියන්නේ මෙයාලා මේක තාම බලනවා කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. නමුත් මේක බලන්නේ නැහැ. මේක බලන්න පටන් ගන්න deadline එකේ පස්සේ. උදාහරණයක් විදිහට December 1 වෙනිදායින් පස්සේ තමයි බලන්න පටන් ගන්න. ඉතින් ඔයාට මෙතනදී මෙන්න මේ done කියන button එක දෙන්න පුළුවන්. එතකොට මේක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක කියලා දෙනවා only application with required documents uploaded will be evaluated කියලා. ඉතින් අනිවාර්යයෙන් මේක කියලා තියෙනවා. සහ මෙයාලට contact කරන්න ඕන නම්
මංකලින්ක ඊමේල් ඇඩ්‍රස් එක මම දෙන්නම් කියලා ඉතින් මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක හරහා ඔයාලට මෙන්න මේ යුනිවර්සිටි එක කන්ටැක්ට් මෙන්ටර කන්ටැක්ට් කිරීමේ හැකියාව තියෙනවා ඉතින් ෆ්‍රී යුනිවර්සිටිය 100% ෆ්‍රී යුනිවර්සිටියක් ඉතින් අපි ඉගෙන ගත්ත ඩොකියුමන්ට්ස් ටික අපි අප්ලෝඩ් කරන්න ඕනේ මේ ඔක්කොම සම්බන්ධයෙන් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ඩන් කියන බටන් එක ඔබන්න පුළුවන් ඉතින් මේ ඩන් කියන බටන් එක ඇරුවාම ඉතින් අනිවාර්යයෙන්ම ඔයා දැන් මෙතනදී මේ යුනිවර්සිටි එකට ඇප්ලයි කරලා ඉවරයි. නමුත් ඔයාගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කළා ඉවරයි. නමුත් මෙන්න මෙතනදී දැන් තාම අපි දැන් මම උදාහරණයක් කිව්වේ මම මෙතනදී ඩොකියුමන්ට් තාම අප්ලෝඩ් කරේ නැහැ. මං කිව්වා මේ යුනිවර්සිටි එකට අපිට දැන් ඇප්ලයි කිරීම හැකියාව තියෙනවා. නමුත් අපේ ඩොකියුමන්ට්ස් අපි ගොඩක් කාලවට දෙසැම්බර් පළවෙනිදාට කලින් සබ්මිට් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට දෙසැම්බර් පළවෙනිදාට කලින් සබ්මිට් කරන්න අවශ්‍යයි නා ඩොකියුමන්ට්ස්. එතකොට ඔයාගේ account එකට ඔයාලට මෙහෙම ලොග් වුණාම අර මං කිව්වේ ඊමේල් එකයි ඔයාගේ පාස්වර්ඩ් එකයි දීලා ලොගුනා මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඔයා ඇප්ලයි කරපු මාස්ටර් ප්‍රෝග්‍රෑම් එක මෙන්න මෙහෙම විස්තර ටික මෙන්න මේ ටික දාලා තියෙනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම ඔයාට මෙතනදී ඔයාට ඩොකියුමන්ට්ස් ටික තාම මම අප්ලෝඩ් කරේ නැහැ මගේ ඇප්ලිකේෂන් එකේ. ඉතින් මෙන්න මේ my documents වලට ගියාට පස්සේ ඔයාට ආයෙත් අර වින්ඩෝ එකක් පෙන්වනවා. මෙන්න මේ අප්ලෝඩ් ඩොකියුමන්ට් එකට ගිහිල්ලා මෙතනදී ඔයාගේ ඩොකියුමන්ට් නැවත उदाहरण ඊට පස්සේ ඔයාගේ IELTS එක දැනටම තියෙනවනේ ඔයාට දැන්ම ඇප්ලයි කිරීම හැකියාව තියෙනවා නමුත් ඒක ඉස්සරහට ලැබෙන්න තියෙනවනේ ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට පස්සේ දෙසැම්බර් පළවෙනිදාට කලින් මතක තියාගන්න ඔයාට IELTS ડોකියුමන්ට් එකක් සබ්මිට් කිරීමේ හැකියාව තියෙනවා ඉතින් අද අපි කතා කරේ අනිවාර්යයෙන්ම කොහොමද University of South Eastern කියන නෝවේ යුනිවර්සිටි එකට හරියට ඇප්ලයි කරන්න කියන එක සම්බන්ධව ඉතින් ඉතාමත් ලේසි පහසු process එකක් ඉතින් ගොඩක් දේවල් තිබ්බා නමුත් ඉගෙන ගන්න මම හිතනවා ඔයාලට ඔක්කොම පැහැදිලි වෙන්න ඇති කියලා ඉතින් ගොඩක් කාලවලට ඒජන්සි වලින් මේක ඉතාමත් ලක්ෂ 3-5 වගේ ඉතාමත් අධික මුදල් ගන්නවා මේ වගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකක් කරන්න. ඉතින් මගේ channel එකේ නොමිලේ මේ process එක ඔයාලට ගෙන ආවා. ඉතින් මගේ video එක නරඹපු ඔයාලට සියලු දෙනාටම ස්තුතියි. අපි අලුත් video එකකින් හමුවෙමු. අනිවාර්යයෙන්ම මේ channel එක ගැන හැමෝටම කියන්න අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න කටයුතු ගොඩක් වැදගත් දේවල් මේ channel එකෙන් ගෙන එනවා. ඉතින් ඉස්සරහටත් අපි අලුත් video වලින් අනිවාර්යයෙන්ම හම්බෙනවා. ඉතින් අද මගේ video එක නරඹපු සියලු දෙනාටම ස්තුතියි. මගේ channel එක like කරලා comment කරලා subscribe කරලා හැමදාම මගේ රැඳිච්චින්න කියලා ආරාධනා කරත් ඉන්නවා. Thank you, Stuti.